නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා සති ඉද භික්ඛවේ දික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේසු චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අපිජ්ජා දෝමනස්සං අයං බුද්ධති භික්ඛවේ සම්මා සතිති සම්බුද්ධිය ලෝකාවතර මහා සංඝරත්න අවසරයි මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන සතිපතා පවත්වාගෙන එනු ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කී සතියේ ඉදිරිපත් කරගත්ත මාතෘකාමයි සතියමයි සම්මා සතියමයි මේ අපේ 104 වෙනි ධර්ම දේශනාව. අපි ගිය වතාවේ මේ සතිපට්ඨාන සූත්‍රයේ කීක වතාවක් මීට කලින් සාකච්ඡා කරපු මේ සතිය කියන චෛතසිකයේ ඉදිරිපත් කරගත්තා. ඒ ගිය වතාවට ඉදිරිපත් වෙනකොට ධම්මානුපස්සනාවේ සච්චපබ්බයේ නිපානගාමනයේ ප්‍රතිපදාවකින් දක්වන මධ්‍යම ප්‍රතිපදාවකින් දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වශයෙන් මේ සතිය දැක්වෙන්නේ සතියේ උත්කෘෂ්ඨම අවස්ථාව. මාර්ග චිත්තයට කිට්ටු කරපු ධර්මයට හොඳ මනාපට පිහිටි සුපතිච්චිත වෙච්චි කේවල පරිපූර්ණ සතියක් සුපතිච්චිත සතියක් වේකුල්ල සතියක්. ඉතින් ඒක ඇත්තටම කියවීමෙන් රස විඳින්න පුළුවන්, සාකච්ඡා කිරීමෙන් රස විඳින්න පුළුවන්, ප්‍රතිඵල ගෙන දෙන අවස්ථාවක්. නමුත් යෝගාචර ජීවිතය ගත්තාම වැදගත් වෙන්නේ ඉන් මෙපිට ඒ තත්ත්වෙට පත් වෙනකන් දුරු වෙන්නා වූ සතිය සම්බන්ධයෙන් අපි කුමක් කටයුතුද, කොහොමද ඒක අඳුනාගන්නේ, කොහොමද ඒක තනා වඩා ගන්න පිළියම් කරගන්නේ කියන එක වැදගත් වෙනවා. ඒක නිසා මේ උත්ප්‍රසයෙන් විස්තර කළ යුතුව තිබුණත් අපි පුළුවන් තරම් ප්‍රෝජනීය කලකලා මෙතන සත්‍ය පිළිබඳ නැවත මතක් කර ගැනීමට සුදුසු අවස්ථාවක් කරගෙන ලෝකාවචරණගේ පැත්තෙන් බැලීමටයි අද මේ තවත් වාරයක් ඉදිරිපත් කරගන්නේ. මේ වතාවේදී අපි සත්‍ය අප්‍රමාදයක් කියන මේ සරුවච්ච සාසනයේ සඳහන් වෙන බොහොම වටිනා වචන දෙකක සමාන භාවයක් ප්‍රෝජන සලකා ඉදිරිපත් කරගත්තා. මේ නිසා අප්‍රමාදයේ කියන වචනේ දන්නා කෙනෙක් ඉන්නවනම්, හිතා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ මාර්ගයෙන් සතියට එළියක් අවබෝධයක් ආලෝකයක් පට ගන්න. එතන සතිය පිළිබඳව යම් හදාරීමක් භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවනම් මේ තමයි අප්‍රමාදයේ කියන්නේ කියලා ඒ එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් සමාන කිරීම යෝගාවචරයේ පුත පහසුවක් යම් කිසි
ප්‍රස්තාවක් ඉදිරියට ප්‍රස්තාවක් ලබා දෙනවා. ආන්න මේ ප්‍රමාදය අසතියක් අප්‍රමාදය සතියක් කියන කාලෙක මේ එකිනෙකට ඇත්තා වූ විරුද්ධාර්ථ පද ආදී සැලකීමෙන් එදිනදා ජීවිතයේ අත්කට වතාවක් 14 වතාවක් මේ සතිය නැවත නැවත මතු කරගන්නට අඛණ්ඩ සතියක් පවත්වා ගන්න උදව්කාර කරනවා. මේ අප්‍රමාදයත් කාරක අප්‍රමාදය, කාරාපක අප්‍රමාදය කියලා දෙකට කඩා ගත්තා. කාරක අප්‍රමාදය කියලා කියන්නේ අප්‍රමාදීව ගතකරන්න කිවිසගෙන නැත්නම් යෝගාවචරයේ වශයෙන් තමන් හඳුනාගෙන නැත්නම් ලෝකයේ පෙනී ඉඳලා දවස පුරාම සතියෙන් ගතකරන්න යෙදিলা හිත යොදලා ගත කරන කෙනාට බොහෝ විට ඒක වැටහෙන්නේ නැත්නම් ජීවිතේ සම්බන්ධ වෙන්නේ සතිය නැති වෙච්ච වෙලාවේ අප්‍රමාදේ නැති වෙච්ච වෙලාවේ අන්න මට දැන් සතිය පිළිගියා අප්‍රමාදයට වැටුණා කියලා තමයි සීපත් වෙන්නේ. මේ සීපත් වීමේ තමන් පාපතරේ කෞකාරයේ එහෙම නැත්නම් කියලා දීත කෙනෙක්ය කියන පැත්තට වැඩිච්ච කෙනා. එන විදිහට කියනවා නම් සාරිත්‍ත වාරිත්‍ත දන්නේ නැතුව නිතරම නොකල යුත් කරමින් කල යුත් මඟහරමින් ඉන්න කෙනාට ඒකම ධිට්ඨ ධම්ම වේදිනිය කර්මයක් බවට පත් වෙනවා. එතනම තමන් දවන්න, තවන්න, පතකවන්න, පළ පරත්ත ගන්න, පස්සට අදින්න හේතු වෙනවා. එච්චර කිරුවක්වත් අන්න සතිය පිටව ගන්න බෑනේ. මගේ සතිය කැඩෙනවානේ. නැත්තම් මම ප්‍රමාදී වැටෙනවානේ කියන විදිහට සතිය නැති බව ප්‍රමාදය වැටහා ගැනීම ඔහුටම ඒක ඉෂටක්කම කරදරයක් පෑන්ත තුවාලයක් තව තවත් පාරන්න වගේ ගතියකටපත් වෙනවා. නමුත් සතිය පිහිටීමේ යෙදී ගත කරගෙන සීලයක් පිළිබඳව චාරිත්‍ර ධර්ම වාරිත්‍ර ධර්ම දැනගෙන චාරයක් අතුව ඉදිරියට ගත කරන කෙනාට මෙතනදී අන්නේ වගේ පශ්චාත්තාවයක් ඇති නොවීම පිණිස පදබෑමක් ඇති නොවීම පිණිස සරුවච්චන් ආශ්‍රේ අතදීමක් කරනවා. නෑ මෙන්න මේ විදිහට සතිය නැති බව තේරුම් ගැනීම සතියේ 150ක් වෙනවා. සතියේ පළුවක් බවට පත් කරලා පෙන්නනවා. එනිසා මේ පුද්ගලයා මං දැන් සතියේ නෙවෙයි ඉන්නේ මං ප්‍රමාදී වෙట్లా ඉන්නේ කියලා දැනගත්තට අර තමයි පාවතරයේක වරදිච්ච කෙනෙක් පෙරදිච්ච කෙනෙක් කියලා පසුබාහන්ට යනවා වෙනුවට දැන් මම සීලෙක පිටලා තියෙනවා සතිය පිටන් දුක්කා කළා තියෙනවා ඕක ඇති කොහොම තමයි සතියට පෙළඹෙන්නේ මේක තමයි මේකේ පළවෙනි සංඥාව මේක තමයි පළවෙනි හඳුනා ගැනීම මේක හොඳයි කියලා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේක අගය කරලා තියෙනවා කියලා අර ශාන්තියක් යම්කිසි ස්පාසුවක් යම්කිසි ජීවිතේ ප්‍රශ්න දිහා බලනකොට විකසිත වීමකට ඉඩ සපයනවා. ඒකයි කියන්නේ කාරක අප්‍රමාදය. මේ කාරක අප්‍රමාදයෙන් කරන්නේ පාපං පාපතෝ දිස්වා. පාපං පාපතෝ දස්සේ කියන එක. පාපය පාපේ වශයෙන් පෙන්වා දීම කාරක අප්‍රමාද. මේක ධර්ම දේශනා දෙකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන කුද්දකනිකායේ ද්විමික වික්‍රමේ පරියායන ධම්ම දේශනා. මහණි ධර්ම දේශනා ක්‍රම දෙකක් එකක් තමයි පාපං පාපතෝ දස්සේති. පාපය පාපේ වශයෙන් දක්වනවා පෙන්වලා දෙනවා. මේක තමයි අපි එදා ගත්ත ඒ කියන කාරක ප්‍රමාණය. ඉතින් පාපේ පාපේ වශයෙන් පෙන්වා දීම බුද්ධ ආදී උත්තරයන් වහන්සේට ලොකුම ලොකු විප්ලවයක්. ලොකුම ලොකු දෙයක්. සාසනේ ලොකුම ප්‍රබෝධය. පූර්ණ විප්ලවයේ ප්‍රථමයේ ආරම්භය. එනිසා ධර්ම දේශනාවක් පිටකෙනෙක්ගේ අපි අහනකොට එයින් අපට අපි කරන්නා වූ වැරදි වැඩක් වශයෙන් දකින්නවා නන්දක් ගන්න හම්බෙනවා නම් ඒ දේශකයන් වහන්සේට බැනීම හෝ ධර්මයේ දොස් දැකීම හෝ තමන් පාපේ පාපේ වශයෙන් දැකීම හෝ නරකක් වශයෙන් සැලකනවා නම් උම්මත්තකයි. ගොඩ ගන්න බැරි ලෙඩක්. ඒක නෙවෙයි කරුවචන් වහන්සේගේ හැකි සංඥාව වෙන්නන්නේ නාථේ දේශනා කරන ධර්මයේ ධර්ම දේශනාවේ පාපේ පාපිය වශයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒක උත්තර ධර්ම දේශනාවක්. යම් කෙනෙක් පාපේ පාපේ වශයෙන් දැක්කනම් ඒක උට ලොකු දැකීමක්. ඒකෙන් තමයි ਉਹ හැදෙන්නේ. ඒක නිසා ඒක තමයි ධර්ම දේශනා දෙකේ පළවෙනි කොටස.
ද්වේ ධම්මදේශනා පරියායේන ධර්මදේශනා දෙක මේ පවතිනවා පාපං පාපතෝ පස්සපහ පාපේ පාපයෙන් දකින්නේ කියන ඉතින් මෙන්න මෙතෙන්දි තමයි ඔය සතිය සෝබලයිසිකයක් කියලා පැත්තට දාගුවාම පරහට ඉන්නේ ඕනෝකක් එතකොට හිතනවා පාපයක් පාපයක් වශයෙන් දැකීම සතියෙන් කරන්න බෑ මොකද සතිය හිතන්නේ හැමදාම පින්පත් වෙනවා නෑ එහෙම නෙවෙයි පාපයේ පාපයේ වශයෙන් දැකීම තමයි සතිය කියලා කියන්නේ නැත්නම් කාරක අප්‍රමාදේ කියලා කියන්නේ ඒකෙන් තමයි පාපය පාපයක් නැති බවට පත් කිරීමේ මූලික පුතලයන් දෙපහර කරගන්නේ ඉතින් තමයි පාප කන්ද තුලින් පාපය පාපේ වශයෙන් දැකීම තුලින් පාපයෙන් තොරවීමට ගොඩේමට ධෛර්යයක් ඇති කරගන්නට කටයුතු කරනවා ඔක සතිය කියන්නේ වටිනවා අප්‍රමාදේ කියන්නේ වටිනවා ඒක නිසා මේ චෛතසිකයේ ඕනෑම හිතක ਵਿਚාර දින තැනක පවතින චෛතසිකයක් හැබැයි මේ චෛතසිකය ප්‍රධාන බාරපත්‍ල අඳහපාමින් කියාපාමින් වැඩ කරන චෛතසික නෙමෙයි මුළු ගැනෙන චෛතසිකයක් මෙන්න මේ බව දැකගෙන දැනගෙන සර්වචන්නාන්තේ යෝගාවචරණ මතක් කරන්නේ මෙන්න මේකට මුළු ගැනෙන්න දෙන්නපා මේක රජ කරවන්න ඉස්සරහට ගන්න ඒ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඕනේ පාපයක්. ඒක පාපේ වශයෙන් දැක ගැනීමට කාරක අප්‍රමාදී වශයෙන් මේක උදව් කරනවා. ඒ උදව් කරලා ඒක ඊ ආකාරයෙන් සම්‍යක් වෙන විදිහට නැත්තම් කවදාකවත් උව හදන්න බෑ. එහෙම නැතුව හැදුවට ඒ හැදිල්ල නිකන් මත පිට හැදිල්ලක් විතරයි දෙනක ඉතරා විතරයි ඉතරා පිට පමණයි. ඔව් අඳුරේදී කවුරුත් නැත්තනක අනන්තවත් අර පුරුදු පාපේක රැකෙනවා. ඒ මොකද එතන මම ආපෑමක් විතරයි කියන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි මම ආපෑමෙන් හරි පැත්තේ හැදෙනවනම් හොඳයි. ඔත් හැදෙන්න නම් පාපේ පාපේ වශයෙන් දකින්න. එතන පළවෙනි ධර්ම දේශනාව වෙන්න ඕනේ පාපං පාපතෝ පස්සත. පාපං පාපතෝ දිස්ස. තත්ණී බින්දස විරජ්‍යත විමුච්ඡක. දැක්කට පස්සේ එයින් ඒ රංජනය කරන්න එපා ඒක විරංජනය කරන්න. නිබ්බින්දති කසවිදින් දෙපා අතහැරලා දාන්න. ඒකෙ මිදේ මේක තමයි දෙවෙනි ධර්ම දේශනාව. තුඟ දෙනෙක් ධර්ම දේශනා කියලා කියන්නේ ඔන්න ඔය ටිකට. නමුත් මේ බක්කරන් ඉස්සලා කලේ උකලින් කරන්න එපා. කලේ මුලින් නමලදීදී වතුර වැක්කිරුවට වැඩක් නැහැනේ. ඒ නිසා පළවෙනි කලේ මුලින් ටිබිට් එක උඩට හරවන එක තමයි පාබම් පාවතෝ පස්සප කියන්නේ. අඟුලිමාල මහා ධාමික සොරා දකින්නකොට හරුවචනාංශේ මතක් කරේ අඟුලිමාල වෙන අතර වෙන්නේ කියන්නේ. ඔමෙකෙ කිරේ රෝම සීග්‍රයෙන් වේගෙන් දුවලා ආන්නත්තන්ට දුක් දෙමින් හිත කුප්පණය කරන කම්පන කරන gati නතර වෙන්නේ. ආනේ උඩ තමයි අඟුලි මාඩ තේරුනේ මොන නතර වෙනවද? මෙතෙක් කල් කිරුවේ අර තරුණ ඔදේට හැකියාවට ශක්තියට කුසල මේ කුසලතාවේ ඔ වේගය වැඩි කරන එක. ඒක දැකගත්තට පස්සේ ඒක නතර කිරීමයි පෞරුෂත්වයේ කියලා කියන්නේ. මේක නතර කිරීමයි ධර්මයේ කියලා කියන්නේ. ප්‍රමාදේ කියලා කියන්නේ කියලා දැනගත්තට පස්සේ කන්දරැට්ල සමා වෙලා අනේ මට නතර කරන්න හැටි කියලා දෙන්නේ. මෙවනත බුදුහාමුදුරු දැකපුලාදී අඟුලිමාල රහතන් වහන්සේ නමක් විතර හැදෙවිලා බුදුහාමුදුරු යනකම් කිරියව සංවරේ පැවැත්තුවා නම් කොහෙද අඟුලිමාලට පොඩේ ඉන්න පාර. අඟුලිමාලගේ තුනේ අඟුලිමාල ගැටිය පෙන්නපු හින්දා බුදුහාමුදුරුත් මේ සතිය කියන එකේ ප්‍රායෝගික වටිනාකම දන්නා නිසා හරියටම ඇනේට ගැව්වා සහන්තොර තත්. ගහන කොටම අඟුලිමාලට හරි හරවලා තිබුණ කලේ උඩ පැත්තට හැරුණා. තාමත් අඟුලිමාලම තමයි. නමුත් පාපං පාපතෝ පස්සත පාපේ පාපේ වශයෙන් දැකපන් කිව දැක්කා. ඊට පස්සේ තමයි සත්‍ය විරජී පින්දත විරජ්‍යත විමුක්ඡ. මේක වාසිය ඇලෙන්දපා මේක ගැලෙන්දපා රංජනය කරන්න එපා මේක විමුක්තිය ලබන්න. අන්න එතෙන් දෙනකොට කරුවත්තන්ගේ සම්පූර්ණ ගුකුල් පැටව ටික තතුවක් යට කරගන්න වගේ පාපයේ පාප වශයෙන් දැකපු කෙනාට බුදුහාමගේ සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. සුද්ධ කරන්නවක්වත් ඒ අතන දඬුවම් කරන්නවක්වත් ඒ අතන හදන්නවත් කිසිම දඬුවමක් කරන්න නැහැ. පාපේ පාප වශයෙන් දැකීමම සරුවත්න සාසනයේ පාන. ඒ නිසා අප්‍රමාද දෙකෙන් කාරක අප්‍රමාදී තාරක වැඩගතයක්. මේක සාමාන්‍ය සරල උපමාවකින් නැත්නම් මේ වගේම තරල අවස්ථාවකින් පෙන්වනවා. මේ පල්ලය පාන කියන්නේ නම නැත්නම් ඔය බත්තානුමෝදලා දේශනා කරන්න ගියාම දාණය කොටස් දෙකකට කරලා පෙන්නනවා. චේතනා දානසා වස්තු දාන කියලා.
ඉතින් මිනිසු දාණය කියලා කියන්නේ වස්තු දාණයට. නමුත් වැඩගත් කරන්නේ චේතනා දාණය. මොන දාණයක් දෙන්න ඕනෑ කියලා චන්තිස්කල චේතනාවක් පහළ වීම වෙන්නේ නැත්නම් කවදාකවත් දාණයක් දෙන්න බැහැ. නමුත් අපිගේ චේතනාව අපිට මතක නැති වෙනවා අනිගාන වේද දෙන වස්තු ප්‍රමාණය, ඉතින් වටින සංඛ්‍යා ප්‍රමාණය, කලබෝතාව අnderහැරේ තමයි අපි දාණය වශයෙන් දකින්නේ. නමුත් ඒ සෑම දෙයක මුල් වෙන්නේ මොකද්ද? දාණයක් දෙන්න ඕනෑ කියන චේතනාව. ඒ වගේ තමයි මේ සංසාරයෙන් ගැලවෙන්න නම් පාපයේ පාපේ වාසී දැක ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ පදලවත් ඇත්තෝ පාපේ පාපේ වශයෙන් දැකීමම පාපයක් වශයෙන් කරගන්නවා. ඉතින් භාවනා කරනකොට ඒ නරක දේවල් වෙන්නත් බෑ, කතා කරන්නත් බෑ, හිතන්නත් බෑ කියන එක. ඒක නිහම නැති භාවනා කරන්න ඕනේ නෑ. මෙන්න මේ අපාරතාවයක් තමයි යෝගාවචරය වැඩේ. ඒ මොකද යෝගාවචරය සත්‍ය දානේ නැතුව, සතිපට්ඨාන ගන්නේ නැතුව, බණ අහන්නේ නැතුව, කල්පනා කරන්නේ නැතුව සාමාන්‍ය කාම ප්‍රයෝගී ගත කරන කාලේ පාපම් පාපතෝ පස්සති කියන එක ගණකටේ. ඒක අය හොඳට තුන් වේල කරනවා, බුදිය ගන්නවා, කටයුතු කරනවා. නමුත් යම් දවසක යෝගාවචර බව පිළිින කරාට පස්සේ ඒකේ කටයුතු කරන්න පටන් ගන්නත් පස්සේ පාපං පාපතෝ පස්සක සර්වඥාන්සේ දේශනා කරන මේ ධර්මයේ අනුව තමන් කාය ක්‍රියාවක් වැඩියට කරනවා කාගර දැක්වීම නිසා කෝ ක්‍රියාව කරද්දී මේ ඔහුට මතක් වෙනවා දැන් මම කරන්නේ වැරදි කාය කර්මයක්. ඒක අනවශ්‍ය කතාවක් වචී කර්මයක්. ඒ නැත්තං අනවශ්‍ය වචන මේ හිත මනෝ කර්මයක්. ආනේ වෙලදී මේ පාපේ පාපේ වශයෙන් දකින්නම් බුදුහාඳුරෝ එක කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ගුරු හාමුදුරුවෝ කිව්ව වෙලාවට දැක්ල වැඩක් නැහැ. ඒ වැරදි කර්මය කරද්දි තමන්ම දකින්න ඕනේ. ඒ වැරදි කතාව කරද්දි තමන්ට වැටහෙන්න ඕනේ. වැරදි හිතවිලි එනකොටම තමන්ට වැටහෙන්න ඕනේ. ඒකයි ගුරු හාමුදුරන්ට සමාන. හිතෙන්ද ගුරු හාමුදුරුවෝ සමානයි. ඒ වගේම තමන්ගේ කල්යාණ මිත්‍රත්වයට සමානයි. ඒ පාපේ පාපේ වශයෙන් දැකීම. ඉතින් මේක සතිපට්ඨානේ වඩන්නේ නැති ඇත්තෝ කොයි කාලෙට හිතාගනීද සමාජයේ මේ විද්‍යාමන විදිහට මනින්ද කියන එක යෝගාචරය දැනගෙන නෙමෙයි මෙතෙන් බයි. නමුත් මුග වෙලාවට යෝගාචරයට මේ වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න අවස්ථාවේදී සමාජයෙන් කරන අනවින සංකටලු අනන්තයි අප්‍රමාණයි. මේ කාර්ය කරන්න තියෙන දුෂ්කර ක්‍රියාව නොකයි. ඒ තරමෙට මේ ඉවැනි පුද්ගලයා හදන්න රත්ත්‍ය යකඩනේ මුග වේදේකාචාර්යවරු ඉදිරිපත් වෙනවා. හැබැයි කවදාවත් කරුණාවේ මෛත්‍රිය නෙවෙයි කර්මාවේ මෛත්‍රිය ඉදිරිපත් වෙච්ච එකනේ නම් ඒ වෙලාවට පුළුවන් තරම් උර දෙනවා කටයුතු කරනවා ආධාර කරනවා ඒකටයි මේ භාවනා මධ්‍යස්ථාන ඇති කරලා තියෙන උන්ට නිකම් ආහාර හඳුන් හිතු ගුරු උපදේශ කල්යාණ මිත්‍රයන්ගේ මේ ආදත පුළුවන් තරම් දුන්නොත් ඒ පුත්‍රයාට තේරෙනවා මේ වැරද්දක් වැරද්දක් වශයෙන් දකින්න කියන වැරද්ද දකින්න කෙනත් ඉතාල කම්පණයකට ලක් වෙනවා. මේ මධ්‍යවර්තාවය බාහිර මුත්තවිලා එකට කංගටුළු දැම්මොත් දැන් කාලේ වචනේ කියනවනේ පිසු දෙගුණ වෙයි. මේ වෙලාවට ඇත්තට ලොකු ආධාර උපකාර කරන්න ඕනේ. මේ පුද්ගලයා දැන් ඉතාමත් පසීරු තත්ත්වක ඉන්නේ. ඉතන මේවා දැක්කෙත් නැහැ. දැක්කට ඒ ගානකුත් නැහැ. දැන් එහෙම නෙවෙයි. දැන් තුවාලයක් පෙට්ට කෙනෙක් වගේ වොන්තල් වෙච්ච තුවාලයක් වගේ. ඒ නිසා පාපං පාවතෝ පස්සති කියන මේ ප්‍රධාන විප්ලවේ පළවෙනි අවධිය යෝගාචර ජීවිතයක නැත්තම් සතිය පිටවෙද්දි තාවත් වැඩක් යා. මේකේ යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට පාපේ පාපේ වශයෙන් දැකලා චිත්ත ප්‍රී කරගාටුවක් හිතේ මේ කුක කුකසක් පිළිතරයක් නැතුණාන බරපතල ප්‍රශ්න වල මත ධර්ම ප්‍රශ්නවත් මත වෙනවා විනී ප්‍රශ්නයක්වත් නැහැ. ඒ පුද්ගලයා සතිය හඳුනන්නේ නැත්නම් එතන සතිය පිළිබඳ වැරදි මේ මින්මක දෘෂ්ටියක හිතන ධර්මයේ කියන කාරණා තේරෙන පිටපොට හරව ගන්න කල පිටාව ගන්න. ඒ වගේම විනය තේරෙම අනිත් පිට දාගෙන අර හැදෙන්න හරිද තමන්ගේ හිතට තව වද දෙන්න පටන් ගන්නවා මෙන්න මේකට අත්ත කිලම තාන යෝගී කියනවා. එහෙම නැත්නම් පාපේ පාවයෙන් දැකපු නිසා මට පව් කරන්නට අවසර පත්‍රයක් ලැබුණා මට මේ දවස් ඕන පාපයක් කරන්න පුළුවන්. තමන්නේ දැනගත්තොත් ඇති කියලා පාපය දැන ගැනීම කාම ආසාවල් ඉෂ්ට කර ගන්නා පැත්තට ගියොත් අත්ති කියලා මතාරිය උදේට. ඉතින් පාපේ පාපේ වශයෙන් දැක්කට පස්සේ මත්ේ පාපේ නොකිරීම සඳහා කත්ත නිබ්බින්දති විරජ්‍යත විමුච්ඡත කියලා තාලෙට යනවනේ ආනමදී ප්‍රතිපදා පාදගත වෙනවා.
ඒ නිසා පාපේ පාප වශයෙන් දැකීමෙන් අපි ප්‍රස්තාවල් ඉදු තුනක් ඇති කරගන්නවා. ඕන බාහන මැදත්තරක තුනම දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත තුන් කොටසක් දක්වා ඇති. එහෙම නැත්නම් ඒ බාහන මැදත්තර සම්පූර්ණයි. සමහර පාපේ දකින්න දකින්න තමයි දඬුවම් කරගන්න පටන් අරගන්නවා. අනුදඬුවම් කරවල පටන් අරගන්නවා. කෙවිත නීති අතර ගන්න. තව සමහරු මේ පාපේ පාපේ වශයෙන් දකින් බුදුහාමුදුර අපිට අවසර දීලා තියෙන නිසා පාප කෙරුවර කමක් නැහැ. දැකගෙන දැනගෙන කියලා ඒ අවස්ථාවෙන් පුළුවන්තර කාම භෝගී වෙන්න සුඛ භෝගී වෙන්න උත්සාහ කරනවා. ඒක යෝගාචර දැනගන්න උනහන්නේ අන්ත දෙක අතරලා පාපේ පාපේ වශයෙන් දැනගත්ත නිසයි මට අවස්ථාව තුනක් ලැබුණේ. නමුත් මේකේ එකයි හරි මාර්ගය, එකයි මධ්‍යම ප්‍රතිපදාව. මොකද ආනේ පාපේ නිර්වින්දනේ වෙන්න, විරංජනේ වෙන්න, නතරංජනේ නොකරන්ට විමුක්තිය පිණිස කටයුතු කරන්නයි මේකයි දෙන ධර්ම දේශනාව. ඇත්තම යෝග ආවදිර පිටකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස. නමුත් මේක මතක් කරන්නේ මේ අනුන්ගේ පව හොදන්න තව කෙනෙක් වන්තරක් ගන්න ගියාම වෙන අවුල්. ඇත්තටම ඇතුළත සිත් වෙන පිටත සිත්. ඒක චිත්තක්ෂණයක තමයි පව දැක්කාම ඊගා චිත්තක්ෂණේ නඩුකාරයක් විදිහට කටයුතු කරන්න පටන් ගන්න. ඒක තමයි ඇතුළත අපි මේ දකින්න දේවල් අවුල් කරගන්න හැටි. දැන් එක්කෙනෙක් වැරද්දක් දැකපුවම අනිත් කෙනා නීති අතර ගන්න ආරම්භ කරනවා. මේ ප්‍රශ්න දෙකම සංසාරයේ තියෙන අපූර්ව ලක්ෂණ එකක්. නැති තැනක් ලෝකේ හොයන්නේ නැහැ. නමුත් සරුවචන තුමේක දැකලා තියෙනවා ඒ පමණක් වුණාසකේ සිත් පිළිද මේක දැක්ලා ක්‍රියාවට ගන්න තියෙන නිසා කොච්චර නිර්ප්‍රාදමන චෝදන ආවත් කොච්චර ගමන් හිතනවන දෙස් දුන්නත් සතිය ඊගාව චිත්තක්ෂණයේ පිළිතවන්ට ඒක බාධාවක් නැහැ. එහෙම දේවල් වෙන එක තමයි ලෝකේ කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන විෂමතාවය. ඒක තමයි මේ ලෝකේ තියෙන විචිත්‍රතාවය. විචිත්‍රතාවය එහෙම වුණාට මේ අවුල් පාස කොච්චර තිබුණත් සතිය පිළිතව ගන්න පුළුවන් ශක්තිය නිසා මොකද සතිය කවදාක කිසිම දෙයකට හැප්පෙන්නේ නැහැ. ප්‍රතිඋත්තර ගන්නින් දැන කටව ප්‍රතිඋත්තර දෙන්නේ නැහැ. කරේබන කත කරනවා. හරි මම වරද්ද වරද්ද වශයෙන් දැක්ක නමුත් ඒක හදන්න හදනකොට මගේ හිතම ඔබ පෞකාරය ඔබ වැරදි කාර්යයක් කියලා දෙහෙතේ. එහෙම නැත්නම් ස්ථානේ රටේ සිවිල් නීති තමයි දඬුවම් කරනවා. ඒක බොහෝම ආදරෙන් පිළිගන්නවා. දඬුවම් ලැබිය යුතුයි මම වැරදි කරානේ. නැහැ කියන්නේ යන්නේ නැහැ. වැරදි වලට දඬුවම් එපයි කියන්නේ යන්නේ නැහැ. ආන්නේ විදිහට කටයුතු කරනවා නම් අන්නේ කියන්න පුළුවන් සම්මාපත් යහපත් කතිය. එමෙ නැතුනොත් ඒවට ගැටෙන්න ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් එතකොට ඉතින් මිත්‍යා සත්‍ය කියලා තමයි කියන්නේ. මේ සතිය දඬුවීම කරගන්නවා තමන්ගේ තියෙන අර දෘඪ මත නැත්නම් ආසාවල් ඉෂ්ට කරගන්න. නමුත් සතිය එහෙම එකක් නෑ. ධර්මයේ හොඳටම පැහැදිලි. බොහෝමත්ම නිර්වෘල විස්තර කළා කියනවා විශේෂයෙන්ම සතිය වේ කුල්ල වෙනකොට සතිය අකණ්ඩව පවතිනකොට මේ නඩුව අහන්නත් ඉස්සලා තමයි දෙනවා. ඒ කියන්නේ දිනපු යුද්ධයක් වාගේ තමයි. සබ්බ පාපස්සා කරනන් කියන වැරදියටපත් නොවි මෙවැනි දේවල් වලට අහු නොවි තමන්ට කය හිත වචනේ බේර ගන්න පුළුවන් ශක්තිය දෙනකොට සතිය පුදුමාකාර මේ ආරක්ෂක ස්වරූපයක්. හැම වෙලාවෙම ආත්මයෙන් තමන් ආරක්ෂා කරන කල්‍යාණ මිත්‍රෙක් අවසාන නිවන දක්වාම ගෙනියන කල්‍යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකට අප්‍රමාද ධර්මයට මේක සම කරලා දේශනා කරන්න පුළුවන් වෙන්නේ. අප්‍රමාදී කියලා කියන්නේ කල යුත්ත කරන්න ප්‍රමා වෙන්නේ නැහැ, නොකල යුත්ත නොකරන්න ප්‍රමා වෙන්නේ. ඒනොත් තමයි ප්‍රමාදී වෙట్లా ඉන්න බව දැන ගැනීම තමයි අප්‍රමාදයේ පිහිට වීම සතිය එළඹ සිටීමේ පළවෙනි ලක්ෂණය. මේක පිළිබඳව තවත් කිත්වෙන් යන නිදර්ශනයක් දෙන්න පුළුවන්. උඟ දිනේකට ඒක ධෛර්යයක් වෙනවා. ඒ මොකද මම කලින්වත් මතක් කරා අපි මෙතන කතා කරන්නේ සතිය උත්කෘෂ්ඨ කෙලවර. නමුත් මම නැවතත් පල්ලෙහාට ගෙනියනවා සතිය සති බලයක් සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවායි කියලා කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල මේකදී පල්ලෙහා මාර්ගයේ දේවල්නේ සති බල සති ඉන්ද්‍රිය. සති බලය කියන එක අපේ පරිණාමිතා මාර්ගයේ විස්තර කරන්නේ කොහොමද? අප්‍රමාදේ අකම්පියත්තේ සති බලය. ඒ කියන්නේ තමයි සතිය පිළිතුරන්ට ජීවිතගත. යෝගාවචරකව පිළිින කරන එකල ඒ කටයුතු කරගෙන යනවා. ඕන කරගෙන යනකොට ඔන්න තමන් ප්‍රමාදේ වැඩිච්ච බව දැනගන්න. ඔන්න අනවශ්‍ය තැනක කතා කරගෙන ඉඳලා ආවුණා. එහෙම නැත්නම් කැමක් ගන්නකොට ඔන්න ආසාව ගේජේ රසේ පහළ වුණා. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්නකොට නතර වෙලා ඔන්න මොකක් හරි දෙයක්
බලාගෙන ඉන්න බව වැටුණා. මේ වෙනකොට සතිය පිහිටවන්න උත්සාහ කරන කෙනාට ඉස්තරලාම ලොකු කම්පනයක් ඇති වෙනවා. මම මේ තුරුගත කරාට තාක්ෂේ තුගාගෙන යෝගාවචර විදිහට ඉඳ ගියාම අනිත් මිනිස්සු ඉදිරි පිටදී මම අසංවර භාවයක් ගන්න ප්‍රසිද්ධ වුණානි. ඉරිසක්ක හෝ වේවා නොවේ හෝ වේවා. ඒක කායික හෝ වේවා වාචික හෝ වේවා මානසික හෝ වේවා කොහොම කෙරුවක්වත් තමන් ප්‍රමාදයට වැඩිච නිසා කම්පාවක් ඇති වෙනවා. මේ තමයි සතිය පිහිටවන්න ඉස්සර පිහිටවන කාලේ යෝගාජිත හම් වෙන්නේ මූලිකම අත්දැකීම. ඒකෝර තමයි වැටෙන්න පටන් ගන්නවා මේ උත්සාහ කරපු නිසා කී කොලක තමන් නුසුදුසු තත්ත්වයට පත්වලා දිනනද ප්‍රමාදයට වැටලා දිනනද මේ සතිය ලිහිලා නෑ මේ ලූටලා ගිහිලා දිනනද තමන් අමාරු වෙන්න කියනවා. ඒක දැනගන්නේ අනිවාර්යම කම්පාවද කියලා. නමුත් සති බලයක් වෙනකොට මෙන්න මේ විදිහට ප්‍රමාදයට වැටුණු බව දැන ගැනීම කම්පාවක් නොවන තැනටපත් වෙනවා. ප්‍රමාදේ අකම්පියත් තේන සති බලය. එයා තේරුම් ගන්නවා සතිය පිටුන කට්ටියට මේක වෙනවාමයි. මේ කම්පාව තවත් සතිය හොල්ලාගෙන. ඒ නිසා කම්පාව ගණන් ගන්න නැතුව නැවතත් මම සතිය පිටන්ට ඕනේ කියලා තමන් අසතිමත් බව දැනගත්තට නොසැලෙන කමක් ඇති කරගන්නවා. මේකද කියන සති බලය. සාමාන්‍ය භාවනා කරනකොට මේක නාම රූප පරිච්ඡේද පත්‍ය පරිඥා ඥාන දෙක වගේ කෙරීගෙන යනකොට යෝගාවචර සමාන්නාට හැල්මේ එක දිගට අරමුණ හිත පිහිටන ගතිය කියලා. මේකට කියන්නේ විෂය ආභිමුඛ භාව. තමන් ආරම්මණය ගන්න අරමුණ අභිමුඛයේ හිටින ගතිය කියලා. ඉතින් ඔන්න සතුටක් ඇති වෙනවා. හරි දැන් මගේ භාවනා හරි කියලා දැන් ඔන්න සතුට දිගේ ගිහිල්ලා ඔන්න ලොකු අරක වැඩට බොරු වලක වැඩිච්චාම අනික් ගමන ලොකු පස්චාත්තාවක් ඇති වෙනවා. අනි මේ සතුටේ තමන් දැන් කොහෙද වල්මත් උනානේ, දන්නක්කාර උනානේ කියලා ආය ඔලුව කහන්න පටන් ගන්නවා, වඩපිට බලන්න පටන් ගන්නවා. මේම ගියොත් මෙහෙම මම භාවනා කරන්නත්ද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් එන්ටෙන්ට බලනකොට සතිය තියා සමාධිය තියා මොනවාක්වත් නැති උනානේ ඉතික විකාර වශයෙන් තමන් චෝදනා කරන්න පටන් අරගන්නවා. ඔය සම්මත ඥාන කිත්තු කර මොනම ඥානේ කාර ඉස්තිර සාර වෙනකොට තමන් ගමන් දෙස්ති ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවට යෝගාවචරය සමහරලාට වචනෙම ප්‍රකාශ කරනවා හරියන්නේ නැහැ, භාවනා හරියන්නේ නැහැ, ඉස්සර වගේ නෙවෙයි කිසික එක විනාඩියක්වත් අරමුණේ ඉන්න බෑ. අරමුණේ ඉන්නකොට හිත පිට යනවා. සතියේ නැහැ, සමාධියේ නැහැ, එහෙම නැත්නම් අරමුණත් නිරස වෙනවා. හිත මෙනෙහි කිරීමේ හිතින්නේ නැහැ. ආදි වශයෙන් අර ස්වයං විවේචන බොහෝ බහුල වෙන්න පටන් ගන්නවා. ඒ ගුරුවරයා දැනගන්නකොට දැනගත යුතුයි මේ සාතන කරගෙන කරගෙන යනකොට මේ තමන්ගේම අඩුපාඩු පේන වෙලාව. ඒ වෙලාව පේන්නේ පිරියෙන වෙලාවක් වගේ. යෝගාවචර දකින්නේ පිරියෙන වෙලාවක් වගේ. මොකද හේතුව ඒ පුද්ගල මේ සත්‍ය පිළිබඳ හෝ නැත්නම් මේක තමන් ගත කර ප්‍රමාද ජීවිතය ගැන දන්නේ නැති නිසා දැන් 100% හරියන්න උත්සාහ කරනවා. මනෝ තත්ත්වයක් ඇති කරන උත්සාහ නමුත් ඒකෙම වර්ධනය. නමුත් මේක ලොකු ඉස්තරට වැඩි ලොකු තත්ත්වයක්. ඒ වෙලාවදී මතක් කරනවා එකට ඕම කොච්චර කැඩුණත් නැවත සතිය අරමුණේ පිහිටවන්න පුළුවන් ශක්තිය තියෙන තාක්කල් ඊගඩුව හිත අරමුණට යන තාක්කල් සතිය කැඩීමක් වෙලා නැහැ. ඒකත් තමයි දෙස්ටි ගන්ටේපා කම්පා කරවන්ටේපා ඒ මොකද දැන් සතිය සති බලයක් බවට පත් වෙන්න ආදරන. සති බලය උනායි කියලා කියන්නේ තමන් ප්‍රමාදිත වැටුනායි කියලා කම්පාවට පත් වෙන්නේ. ඒක ඔලොමුත්තල කමක් කියලායි බැලුම් බැල්මට පේන්නේ. කියන්නේ පව් කෙරුවට කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ කියලා කියන ගන්න ගැතියක්. නමුත් මේක මේ සතිපට්ඨානේ පටන් ගන්න නැති කෙනෙකුටවත් දැන දැන වැරදි කරන්නට ඉනිමම් බැඳිලක්වත් නැහැ. මේක අනිවාර්යයෙන්ම සතියේ පිටරන වෙන දෙයක්. ආන්නේ වෙනදී දැනගත්තා නම් යෝගාචර දැනගන්න පුළුවන් දැන් මේක වාචික හරවගන්නේ කොහොමද? අපි දැන් සතිය පිළිබඳව වගේ කියන්න උත්සාහ කරනවා. සතිය කැඩීම පිළිබඳව සතිය වගේ කියනවා. සතිය පිහිටවන පිළිමත් වගේ කියනවා. ඇති නැති දෙකොලෙම ක්‍රියාත්මක වෙන්න හදන වෙලාව. ඒක නිසා නිතර කැඩෙමින් නිතර විවිධ ආතාවල නියුක්තව නිවනම පරමාර්ථ නොකරගෙන වැඩ කරගෙන යන කෙනාට සතිය කැඩීම සුචිත වස්තුවක් වෙනවා. ඔහුට හිතන කවදාකවත් බැරි වෙන මට සතුටුමත් වෙන්න. මොකද මේ තරම මගේ හිත කාමාතාවට ලාමක දේවල් කදින ඒ වගේම සතිය කැන්න වෙන නිසා ඔහුගේ කුසිත වස්තුවක් කරගන්න. තම සර්වඥයන්ද මෙතනදී පෙන්නනවා සතිය කැඩෙන එක හැදෙන ලකුණ. ඒක නිසා මේක විදි ආරම්භ කතාවක් කරගන්න.
ධෛර්යයට හේතුවක් කරගන්න. ඒක අධිගත කරගෙන යන්න කරගෙන ගියාම සතිය පිළිවෙලව ගන්න පටන් ගන්නවා. ඒක හරියට කුඩු බැරිව උඩු කුරුව කොපමණ හිටපු කුංචි දරුවේ යන්තම් ඉඳ ගන්න පටන් අරගන්න. ඉඳ ගන්න පටන් අර දඬුවට අල්ලගෙන නැගිටින්න පටන් අරගන්න. ඒ තාක්කල් ඒ දරුවට වැඩිලා රෝග නැහැ. වැටෙන්න ඉඩක් නැහැ බුදියාගෙන හිටියේ මේ දෙකක්. නමුත් දැන් ඉඳවන්ත පටන් ගන්නතර පස්සේ නැගිටින්න පටන් ගන්නතර පස්සේ ළමයා වැටෙන්න අවස්ථාව වැඩි. ඒක විතරක් නෙවෙයි 7යි 7යි කියලා යන්න පටන් අරගත්තොත් 7 කියන්නේ ඉතල වැටෙනවා වැටෙනවා. 1 2 යනකොට වැටෙනවා. 1 2 3 යනකොට වැටෙනවා. කොහොම වහම කියලා තමයි 7යි කියන්නේ. ඒ 7යි කියන වෙලාවේදී ඒ ළමයාගේ ආරස්තාවර බුදියා ඉන්න කාලෙට වැඩිය දැන් ටිකක් අනතුරේ තමයි. ඒ නිසා ළමයා ගැට ගහලා හරප්‍රහරා දාලා තියෙන එක මනසෙයි කියන්නේ නෑ. ඒ මොකද මේ දරුවා මේ නැගිටින්නේ මොකටද? ඇවිදින්නයි. ඇවිදින්නේ මොකටද? දුවන්නයි. දුවන්නේ මොකටද? පණින්නයි. ඒක වෙන්න නම් ඇවිදි බැටෙන්න. ඒකේ හැදෙන ලකුණ. ආන්නේ වගේ තමයි සතිය දිනු වේගෙන එනකොට ප්‍රමාදයට පත් වෙනවා. ප්‍රමාදී අකම්පිය සැලෙන්නේ නැති කතියට පත් වෙන ආන සති බලය. මෙන්න මේ විදිහට අපි සතිය පෝෂණය කරනවා. සතිය අතුරු අන්තර නොකර දැනගෙන කටයුතු කරනවා නම් අපි මේ ගන්න ප්‍රයත්න කොච්චර අහිංසකද කොච්චර ගැඹුරකට ගෙනියන කොච්චර පූර්ණ විප්ලවයක උපදින්නක්ද කියලා කල්පනා කරනකොට ඒ තම ප්‍රාර්ථනා කරලා කොහොමද කමීෂන සතිය පිටවන්නේ වෙයි. මුලින් මුලින් මේ විදිහට වරද්ද වරද්ද කරන එක තමයි එකම ක්‍රමය. ඉතින් මේ විදිහට සත්‍ය මුලින් පිළිතීමේදී ගන්න ප්‍රයත්න වල කිසිසේත් නිස්කලංක භාවයක් නැහැ. කිසිසේත් නිදි පැවිදි කියලා වෙනසකුත් නැහැ. මේක මානසික තත්ත්වයක් හැර කිසිම ආගමක් නැහැ. එනි මේක හරියට හිතිරික කාරණාවක් වෙලා තියෙනවා. ඒ සාතන බහාර දහාර කාර්යය අත්‍යන්තයි. මොකද ඒ අත්‍යන්ත හරියට වැඩ සතිය පිට ගන්න වෙලාවක් නැහැ. නමුත් ඊයත් බලනකොට කිසිම මොනිටියක් අපි පැත්තක ඉන්නේ නැතු හොඳට සතිය පිටවල ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ධර්මතාවයේ දැන් අවුරුදු 20ක් ලෝකේ පේන්න පටන් අරගත්තා. ඒ නිසා හොබාවක් අය ලංකාවේ පටන් අරගත්තාම බෝ කරන්නේ කායවල නෙමෙයි මේ පිටු ඇතුලේ මේ අලුතෙන් පටන් ගත්ත දැන් වල. ඊටත් වඩා ජී සමිති සමා ගන්නවා. ඊටත් වඩා දැන් වෙලා තියෙනවා අබෞද්ධ රටව. ඊමිසු කතා කරන්නේ එකම ධර්මයක් ගැන. මේ සතිය කොහොමද මේ සතියේ නැතිව ඉන්න බව දැනගැනීම ලොකු සතියක්. එහෙම හිතියට තමයි සතිය පිළිගන්න පුළුවන් වෙන්නේ. ඒ සතිය එකිනෙකා දෙකිනෙකා කන්නාඩියක් වෙමු. සතිය නැති වෙලාවට අපි ඉඟියක් කරමු. නැත්තම් අපි සතිමත් වෙන්න උත්සාහ කරමු. ආන ඔයිදර කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක විනෝදාංශයක් වගේ. එහෙම නැත්නම් කමිටියක කට්ටියර කරන එකිනෙකා විශ්ේ පවත්වා ගන්න කිවිස ගැනීමක් වගේ බොහෝ ජයර කරගන්න. මේක උත්සාහ කරලා තියෙනවා ඉස්කෝලේ 4 වෙනි පන්තියේදී පටන්. තමන් දිහාට ඉස්කෝලේ ඉන්න ළමයෙක්ගේ පිටි අන්ති ඇල්දෝ එදිරිත්තන පැන්සලෙන් අයින්නවා කොනිටනවා නානා ප්‍රදේවල් එනකොට පොඩ්ඩක් හිත දිහා බලන්න. ඉතින් පස්සේ මේක අවුරුද්දක් දෙකක් විතර ළමයට පුරුදු කරාට පස්සේ ඒ ළමයෙන් අහනකොට ඒ ළමයි තුල පැහැදිලියම වහා ප්‍රතික්‍රියා නොකරන ගැතිය අර්ථයක් වගේ පොලාපයින් නැති ගැතිය පහමාර පස්සේ ඇයි කියලා අහනකොට එයාමගේ විරිස්තුවා ඒ වෙලාවේ මම බලනකොට මගේ විල කැළඹිලා නැහැ සම්තලයි තීත්‍මේ නිච්චලයි එයාගේ විල කැළඹිලා තියෙනකම මම දැක්කා ඒ තමයි අරසව මොකද මම ගුණාකුණා නම් මගේ විලත් කැළඹෙනවා ආන්න මේ තරමට යනකම් පහේ හයේ පන්තියට යනකොට උත්තරයක් දෙන්න තරමට මේ ළමයි තුල ඇති වෙච්ච මේ පරිචය දෙක මේ ළමයට කවදාකවත් අර මානසික ආතානයේ තියෙන රෝගෙ නොහැදේ යුතුයි ඉන්ටර්මීග ජාතික දේශීය අධ්‍යාපන පාඩමාලාවක් කරන්න ඕනෑ කියන එක බෞද්ධ නොවන බලාපොල ප්‍රාදේශීය වශයෙන් අරගන්න හේතුවක්. එළම ඉන්න කුංචි කාලේ පුරුදු කරේ මොකද? සමාන විහාර ප්‍රතිචාරයක් එනකොට ප්‍රතික්‍රියා කෙරුවොත් පරාදයි. ඊළඟට පාර්ලිමේන්තුවේදී ප්‍රධාන පාර්ලිමේන්තුවේ දේශපාලනඥයෙක් කතා කරලා තුන පාර්ලිමේන්තුව ගමන් කතා කරනකොට කවුරු හරි බාධාාවක් කළොත් ඒකට තමයි තේන්ටි ගත්තත් පරදයි.
මේ බාධා කරනවා කියන බලා බාධා කරන බලාපොරොත්තු වෙන ඉච්චර නෑ මේ කතා කරන යන කතා බාධා කරලා උඩ කේටි ගැසවුවොත් ඉන් ඉදිරියට මොන කරයිද කියන්නේ. ඉතින් ආයේ පුකිලාගෙන මම ඉස්සර බාධා කරන කෙනාට වහාම ප්‍රතික්‍රියා කරනක තමයි දක්ෂකම පෞෂත්වයේ නිර්ම කියලා හිතාගෙන මම දැන් තේරෙනවා ඒක බොළුකු පරාජයක්. බලලා කෙනෙක් බාධා කරපු දෙයක් මම මගේ වැඩි කරගෙන යනවා. අරකට බොහෝමත්ම හැදිච්ච කාලෙක ප්‍රශ්නයක් අරගන්න පොඩ්ඩක් සමා කරන නැත්නම් උත්තර දෙන්නේ අනේකයි තියෙන්නේ. ආ මේ විදිහට සතිය පුරුදු කරන්න පටන් අරගත්තොත් මේකේ සාමයකට කියනවා ඒකෝ ධම්මෝ කියලා. මේ ඒක ධර්මය එකම ධර්මය පුරුදු කළොත් කාම ලෝකෙත් දිරන්නේ. කිසියම් ප්‍රශ්නයක් නැහැ කාම ලෝකෙත් දිරන්නේ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකෙ දිින්න කියලා කියනනම් ඉතින් තිරිසනුන් මනුස්සයන් අතර සරණක් නෙවෙයි. මනුස්සයන් අතර ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මනුෂ්‍යයන් අතර සතන නම් මේ කාම ලෝකේ ඉක්වල නිරාමිත ලෝකේ දින එකයි. නැත්තම් ධ්‍යාන ලෝකේ දින එකයි. නිසා සතිය තියෙනවා නම් ධ්‍යාන ලෝකේ දින එකයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ධ්‍යාන ලෝකේ දිනලා තිබුණනේ. අපි නොදැනගෙන හිටියට හින්දු ආගමේ බුද්ධ ආගම වල අනිකුත් ආගම් වල ඒ වගේ ධ්‍යාන මට්ටමක් නැතත් හිත හදාගත්ත මිනිස්සු ඉඳලා තියෙනවා. කියන ගානට බුදුහාමුදුරන්ගේ ගෝලයේ වශයෙන් කළ යුත්තේ මොකද්ද? ඥාන ලෝකෙ දිනන එක. ඒකටත් සත්‍යයි. ඒකට උදව් වෙන්නේ අර ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු ධාතිය. ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු ධාතියට උදව් වෙන්නේ කාම ලෝකෙ දිනු කරපු ශක්තිය. ඒක නිසා කාම ලෝකයේ කියන මේ විෂමතා සතිය වඩන්ඩ හොඳම පරිසරයක්. ඇති සංඥාවෙන් කරනවා. එනවා විපස්සනා පැත්තෙන් බලනකොට සමහර ආචාර්යවරු ප්‍රතිචිය ප්‍රකාශ කරන කොට භාවනා මධ්‍යස්ථාන භාවනා කුටි භාවනා ආරණ්‍ය අවශ්‍ය නැහැ කියලා. මෙන්න මේ අදාහය ඉදිරිපත් කරන්න හදාගන්න. බාධා වැඩි වුණාට සතියේ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒක අත්නොමතික කතාවක් හැර ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික වෙනවා නම් අපි දැනගන්න ඕනේ වාහනයක් පුරුදු කරන කාලේ ඒ වාහන මැති මිනිසු නැති තැනක පුරුදු කරගත්තාම ලේසි. හැබැයි හැමදාම වාහන නැති මිනිස්සු දැක්කම වල යන්න ඕන වාහනයක් ඕනේ නෑනේ. වාහනය පුරුදු කරන කාලේ නම් එහෙම තමයි. ඊට පස්සේ අපි වාහන තියෙන මිනිස්සුන් දැක්ක වල යන්න ඕනේ. නිසා සතිය පුරුදු කරන කාලේ අපි මෙහෙම ඊට වැඩ කරන එක. නිස්සද්ද වෙන එක. නැවතිල්ලේ වැඩ කරන එක ඥානවන්තකමක්. මොකද ඒක මනුස්සයාට විතරක් කළ හැකක්. ඉන්දියා නාමරේ ඇත්තට පමණක් කළ හැකක්. ඊළවන්තයාට පමණක් කළ හැකක්. ඉන් කටිලවන්තයෝ ඉන් සංවර කියන අත්ව දාර්ශනික කරුපත. නමුත් ඒක හැම කාල සදාකාලික වෙන්නේ නැහැ. අවස්ථා තියෙනකොට නිරන්තර ප්‍රයෝජන ගන්න. නැති වුණත් සතිය පිහිටීමේ බාධා කරගන්න නරකයි. ඒ වගේම කෙනෙක් දිහා බලන අපිට කියන්නත් තමයි ඔය සතිය පිහිටවලා තියෙනවද පිහිටවන්න උත්සාහ කරනවද කියලා. මොකද සතිය පිහිටවද්දිත් වරදයි. ජීවුන වෙලා තියෙද්දිත් වරදයි. ඒ චිත්තක්ෂණයට එළඹ සිටි ගතියේ තරුණ කමකින් ගත වෙනවා. මේ ගත කිරීම නිසා උත්තර සංකාර නොදන්නා කෙලවරක් හයිද සංකාරය අපි කොච්චර දෘෂ්ටි තිබුණා. කොච්චර වැරදි හැඟීම් තිබුණා, කොච්චර වැරදි චින්තන තිබුණා කපන්න පුළුවන්. ඉවර කියන අපේ මෝහ පටල ගියා. අපි සංකාරේ පුරා ගෙනාවු මේ දෘෂ්ටි සංඥා චිත්ත මේ වැරදි සංකල්පන අනන්ත අප්‍රමාණ ජාලාවකදී තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. ඒක අපිට ලෝකෙ පේන්නේ අපිට පේන්නේ අපේ දෘෂ්ටියමයි, අපේ සංඥාවමයි, අපේ හිතමයි. ඉතින් දැන් මේකත් එක වැඩියෙන් ගැටෙනවා නම් ඒ කියන්නේ මේ පුද්ගලගේ හිත ගැටෙන හිත. ඒ වගේම ලෝකයට එක්ක හොඳට සමාදානව යනවා නම් ඊයාගේ හිත සමාදාන හිත. දැන් ලෝකයේ ඇති දෝෂයක් නැහැ, ඔක්කොම තියෙන එකම ලෝකය. ඔතන එක එක න හැප්පෙනවා එක එක න ගැටෙනවා එක එක තාලවලට නම් ඒ මොකද සංස්කාරයෙන් එනකොට මෝහ පටල් නේද මේ සතිගන් ධර්මය ඒක ධර්මයේ පුරුදු කරනවා නම්
අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් සංසාර පැතිරලා අපි මේ මොහ කටල එක චිත්තක්ෂණේ කරා. මේසයි සර්වචනාති වැඩින කාලෙම බාවාරි බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය පිරිසක් මේ බාහ බ්‍රාහ්මණයාගේ අනුදැනුම මත ගියා සර්වචනාති සර්වචනදීගේ බලා. බාවාරි බ්‍රාහ්මණයා කිව්වා ඇහෙන තාලෙට පේන තාලෙට නම් මිනිස්සයයි වගේ හැබැයි දෙන්න එක අවස්ථාවක්. මේසා ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්නේ කල්පනා කරන්නේ එතකොට සර්වඥා ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙයි. ඉතින් ඒ නිසා ඒ අජිතමානෝ කැතරා ගිහිල්ලා සර්වඥාසිකින් අහනවා මේ සතියේ ප්‍රඥාවේ දෙන්න පුළුවන් උත්කෘෂ්ට අත්කතනයක් පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. සමන්ති සබ්බදී සෝතං සෝතානං සිං නිවාරේ සෝතානං සංවරං රෝහී තේන සෝතං පිටියේ. මේක අහනව නෙවෙයි හිතනවා. ඒ සර්වඥා ජීවිතය තුළ වහන්ති මහම් වෙන තමයි යාවේ කියලා වාඩි වෙලා දැන් කල්පනා කරන තමන්ගේ ප්‍රශ්නේ. සබ්බ සවන්ති සබ්බන්ති සබ්බදී සෝත. ඒ ප්‍රශ්න අහන පුද්ගලයා මානවකයා කියනවා මේ ලෝකයේ ධාරාව වේගය හැම අතටම ගලන. සෝතා කියලා කියන්නේ ස්රෝතය ධාරාව එහෙම නැත්නම් අපි කියන සංතතිය ප්‍රවාහය. මෙන්න මේ ප්‍රවාහය අතනින්න මෙතන කියලා නෑ එහාටයි මෙහාට හැම අතටම ගලනවා. මෙන්න මේ වාගේ හැම අතටම ගලන මේ සුවක්කා සෝය කොහොමද නිවාරණය කරන්නේ? මෙමෙ පීකර් කරගන්නේ කොහොමද? එක දිශාවට හරවගන්නේ හෝ පීකර් කරගන්නේ කොහොමද? සෝතාන සංවරම් රෝවි මෙන්න මේක පීකර් කළ සංවරය කරන හැටි කියන්නේ හේන සෝතං පිටියේ මෙව කවදාද සම්පූර්ණයෙන්ම නැතර කරන්නේ කොතනද මෙව නැතර කරන්නේ? ඒක නිකන් හරියට මීවැද්දෙක් ගිහිල්ලා මී ප්‍රතිස්පෝධියක් කරන්න ගත්තාම ඇවිස්සුනාට පස්සේ මීමැස්සෝ හැම අතේ ඔළුව වටේට කරකැවෙනවා. අවුයිචිත අවුයිචන අනිත්. ඇවිස්සිටි මීමැස්සෝගියක් වගේ තමයි අපේ හිතවිලිවල ඒක කිසිම සංවරයක් මොනක්වත් ඇත්තේ නැහැ. දස දිශාවට ගන්න විශාල ධාරාවල් රාශියක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා මෙන්න මේවා පිළිබඳව කල්පනා කරගෙන මේ කොයි ක්‍රමයකින්ද නැතර කරන්නේ? ඔය සංසාරේ පුරාම කෙරුවේ මේ අවසනේකනේ. කුප්පණේකනේ. රූප පෙන්නනවා කිලෝරක්. ශබ්ද අසනවා කිලෝරක්. රස පෙන්නනවා ලෝකේ කියන කෝදත්තම කියලා කියන්නේ රස බලන එක. ඒ වගේම ගන්ධ සුවඳ බලන එක. පහස විඳින එක. මේ හිතවිලි හිතන එක. ඌක් කිය කිය මෙතෙක් කරපු දේ දැන් කොහොමද අපි මේක සංවර කරගන්නේ නිවාරණය කරගන්නේ? මේ සර්වචනාන්දේ ප්‍රශ්නය අනුවපත් සර්වචනාන්දේ වචනේ උත්තර දෙනවා. යේන සෝතානි ලෝකස්මින් ලෝකේ යම් තාප්පේ වගේ ඒ සෝතයන් පවතිනවන සතිතේ සංනිවාරයේ. ඒ සෝතයන් මේ වගේ නන්නත්තා වෙලා හිතුවක්කාර වෙලා තියෙන බව දැන ගැනීමම සතිචේතන නිමාර්ණයේ සෝතාන සංවරම් භූමි පඤ්ඤායේ තිකියයි. ඒ නිසා අපි දවසක දැනගත්තොත් බොහෝම ලස්සනට සම්බුකාර විදිහට ටයිකෝට් ඇඳගෙන එහෙම නැත්නම් සිවුරු මැදලා හරි ගැසලා ඇඳගෙන ලස්සනට සංවරයේ හිටියට ඇතුළත හිතේ ස්වභාවයේ කිසිසේත්ම සංවරයක් නැහැ. ඒකට අපි පිටතත් තවුල් ඇතුළතත් තවුල්. නැත්නම් පිටත අපි යම් කිසි ක්‍රමයකට හිතලා හෝ සිතාකාර ගැන හෝ මොකක් කරලා හිතලා ඒව අපිරියලක් කරගන්න නමුත් ඇතුළේ යවු. මෙන්න මේක නතර කරන්න නම් වහලා බෑ. හැප්පිලත් බෑ. මගේ හිත අවුල්. ඒ හැම අතරම ගන්න ශෝතයන් මේක තියෙන්නේ කියලා දැනගන්න ලෑස්ති නම් ඒ කුතුල හදාගන්න. මේක හරියට කියනවා මේ මහවැලි ගඟ හරහා පොල්පොල් වෙල්ල බඳිනකොට එහෙම නැත්නම් අපි උනත් ඔය පල්ගහ 12ක් කළ බඳිනකොට ඒ බැම්ම බඳින්න ඕනේ හරි ඉතල වැලිකොට්ට ගහලා తాවකාලික බැම්මක් ගන්න. ගහලා ගඟ පොත්තක් පැත්තකට හරවන්න. හරවල ඉවරේ ආර වැලිකොට්ට හරි තියෙන විවේක වේලිත ඉඳමේ තමයි අපි ඉස්සර බැම්ම ගහන්නේ. ඒක ගහලා හයි වුණාට පස්සේ අර වැලිකොට්ට ටික ටිකක් එහාට කළා ගහන්න. කාරිවල තව ටිකක් වෙලා ගන්නවා. ඒකේ අර බැම්ම තව ටිකක් දික් කරනවා. ඔහොම 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 ගිහිල්ලා මේ හදන බැම්මේ දොර කවුළු කියලා ඒ දොර කවුළු වලින් ළඟ
යන්න ගලල ඕන වෙනකොට දොර කවුරුත් වහලා සියල සියයක් ගඟනත කරන්න පුළුවන් තරමට හරස් කරන්න බැහැ. අන්නේ වෙලාවේදී මේ වගේ කටයුත්තකදී මේ ප්‍රධාන ස්ථිර බැම්ම ගහනකම් කොන්ක්‍රීට් බැම්ම ගහනකම් වැලි කොට්ටාව ගහලා ගඟ එහෙමේ කරගන්න තාවකාලික බැම්ම වගේ තමයි මේ සතු. මේ ස්පාසුවේ මේ අල්ලපනල්ලේ තමයි අර ස්ථිර බැම්ම කොන්ක්‍රීට් බැම්ම නැත්තම් ප්‍රඥා බැම්ම වදින්න ඉඩ හම්බුවේ. ඒක නැතුව අර ස්ථිර බැම්ම ගහන්න බෑ ගහන වතුරේ. ඉන්දා යෝගාවචරය මුළු ගඟ මේකවර හරස් කරන්න යන්නේ නෑ. පුළුවන් පුළුවන් ප්‍රදේශ වලින් හරස් කරගෙන හරස් කරගෙන ඒ ටිකට බැම්ම ගන්න. ගාගෙන ගඟ යම් ප්‍රමාණයකට කඩමාරු කරගත්තට පස්සේ යම් ප්‍රමාණයකට ගඟ කීකරු කරගත්තට පස්සේ තමයි මේ ප්‍රඥා බැම්ම සම්පූර්ණ කරගන්නේ. එතකම්ම විශාල අවස්ථානුකූල ප්‍රඥාවේ කටයුතු කරන්න තියෙනවා. මේ උපමාවේ ගත්තත් අපි යම් වෙලාවක හොඳට ගඟ ගලන අවස්ථාවක මේ ගඟට වැලි කොට බැම්මක් ගහන්න ගත්තොත් එක වැලි කොටයක් තිබ්බ ගමන් ගඟ කුලක් ඉස්සලා කියන්නේ ගඟ බුද්ධි කියලා. වැලි කොට කරක් කරපු ගමන් ගඟ ඇහැරලා අර වැලි කොට අල්ල වීහිකොල ගමනක යෙසුලි කරකවනවා විකාර කංකතුරු කරනවා නානා ප්‍රදේවල් කරනවා. වැලි කොට දෙකක් ගැම්මොත් ගඟ දෙතරයක් කුලක් වෙනවා. ඊටපස්සේ අර වැලි කොට බැම්මට සම්පූර්ණ හරස් වෙන කාට තමයි විරුද්ධ වෙන කාට තමයි හැකෙන කාට තමයි ගඟ. ආන්‍ය වගේ තමයි සත් වැලි කොට දාන්නේ ඉතින්ලා නැත්නම් සතිය පිටවන්නේ ඉතින්ලා අපේ ජීවිතේ බොහොම මල් මල් ගතියට යනවා. සතියක් ඕනෙත් නැහැ, සතිය පිටවන සංගරේකුත් නැහැ, කිසිම කරදරේකුත් නැහැ. සංසාරේ පූර්ණ සාමාජිකත්වයේ තියෙන. නමුත් යම්ම දවසක අපි සතිය පිටවන්න පටන් ගත්ත ගමන් හැම පැත්තෙම අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉල්ලලා ගත්ත දෙයක් නිසා යෝගාවචරය දැනගෙන ගත්ත එකක් නිසා යෝගාචරයකට ලෑස්ති වෙන්න තමයි මේ සීලයක්, දානයක් වගේ මූලික ආධ්‍යාත්මික ක්‍රම වලින් ලෑස්ති වෙලා යන්නේ. ඒ වගේම නැතුව අපි වැලි කොට දාපු නිසා ගඟ කීකරු විය යුතුයි, ගඟ අපිට උදව් කළ යුතුයි කියලා කියනවනේ එහෙනම් මේ ප්‍රවාහය පිළිබඳ දන්නේ නැති කාරණා. ඒ වගේ තමයි සතිය පිටවන පටන් අර ගන්නකොට අර මුල් ලෝකෙම මෙතෙක් තිබුණු සාන්ති සබ්බදී ලෝක සෝත හැම පැත්තරම හැම දිශාවටම විවිධ වේග වලින් ගමන් කරන්න ආව මේ ස්රෝතයන් එකක් කුලප් වෙන බව නම් හැබැයි එනිසායි කියලා කියන්නේ මේ භාවන මැද සංස්කෘතිය තමයි වැඩි සතිමත් කුලේ වාස්තේ කරන්නේ මේ ඊට පටන් ගන්න පටන් ගන්න ටික කරන අතරමැද තමන් දන්නේ නැහැ අර ඉස්තිර කොන්ක්‍රීට් බම්ම වගේ මෙන්න මේ විදිහට ඉස්තිර කොන්ක්‍රීට් බම්මක් නැතිව සමාජය වැඩිලා තමයි බුදු ආමරණ ඉස්තර කාලේ තිබුණේ. මොන ඕක තේරුම් අරගත්තේ නැති වුණොත් මේ ඊගාවට එන්න තියෙන මේ සම්මා සමාධිය ගැන පිළිබඳ ප්‍රශ්නයක්. තේරුම්කා සම්මා සමාධියේ ඉදි දරුවචනන්දේ පෙන්නනවා උපේක්ඛකෝ සතිපාරිසුද්ධි සතියෙන් පිරිසුදු වුණා වූ උපේක්ෂාවටයි බුදුහාමුදුරෝ කියන්නේ සම්මා සමාධි කියලා. එහෙනම් ඒ වැලි කොට වලින් සම්පූර්ණ ධර්ම ගැහුවට ගඟ නතර වෙන්න ඇතිද කියන ඊතල කාලේ. නමුත් මේකෙන් අපි කවදාකවත් ගඟ නතර කරයි කියන සත්‍යය ගන්න බෑ. මේ වැලි කොට වැඩි කල හිටින දෙයක්ුත් නෙවෙයි. මුන්නේ සර්වඥ සාසනයේ කියන උත්කෘෂ්ඨකම තමයි විශේෂඥ භාවය තමයි. මෙන්න මේ විදිහට වැලි කොට ගහලා ගංගේ පැත්තක් කීකරු කරගෙන නැත්නම් පැත්තකින් අපි ඉඳගෙන ඊ අතරමැදි ඉස්තර කොන්ක්‍රීට් එක වදින්න ඕන නැත්නම් ඉස්තර බැම්ම වදින්න ඕනේ. මේ බැම්මේ දොරුදු කීයක ඒ දොරතු හඳුනාගන්න පුළුවන් ඊතෝර කාලෙ දෙක තාලෙකට එයි කාලෙ දෙක තාලෙකට ඒ විදිහට කඩතොළු කියලා හැදුවොත් අන්න ගංග නාස කරා කියලා ගන්න පුළුවන්. මෙන්න මේ වැඩේදී සතිය කොච්චර උත්කෘෂ්ඨ සේවාවක් කරනවද කියනවනේ සතිය නැත්නම් කවදාකවත් මේ කාලස් කරගන්න බැරිද? ඉතින් තමයි අචිත්‍යමානක අහපු ප්‍රශ්නෙට මේ විදිහටම තවවත්නේ උත්තරවචනවාසී උත්තර දුන්නේ. ඒ එහාට මෙහාට ගන්න වේග ධාරාවන් නිවාරණය කරන්ද සංවර කරගන්න සත්‍ය අවශ්‍යයි. ඒක නිසා සීල සංවරයේ වැදගත්කම පොද සිද්ධ වෙන්නේ සති සංවරය. මේ නිසා සුත්‍ර දේශනාවල සමහර තැන්වල පෙන්ලා දීලා තියෙනවා සිල්වන්ත වෙලා සීලවිසුද්ධිය ලබාගෙන ඊගාවට
සති භාවනා කරන්න. තව තමාර තැන්වල සඳහන් කරනවා සතිය පිහිටවාගෙන තේරු අරගෙන ඒ මත්ති සීලෙවත් වෙන්න. සිල්වත් වෙන්න දෙකම පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ආගම අනුකූලව ගත්තොත් අපි හිතන්නේම කරන්නේම කියන්නේම සීලයට පස්සේ සතිය. සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කියලා. නමුත් සර්වඥාන්සේ ඒ තරමටම වැඩි තැන්වල ඒක සඳහන් කරලා තියෙනවා. නමුත් අනන්ත අතිස්ථාන කියනවා සතියේ සතිමත් වෙලා සත්‍ය බය දෙකක් කරනවා. පිරියෝතප. පිරියෝතප දෙකෙන් පස්සේ සීල ඇති කරගන්න ඇති වෙනවා. ඔය අඟුලි මාල වගේ ගත්තාම සීල සිල්වන්ත උනේ ඒකේ. ඉස්ලාම සතිමත් වෙනවා. සතිමත් වුණාට පස්සේ ඇත්ත ඇති හැටි පේනකොට පිහිටිය යුතු තැන ලැජ්ජාව පිහිට. පිහිටිය යුතු තැන බය පිහිටනවා. මේ දෙක තමයි සීලයට පදරන්නේ. එහෙම නැති වුණොත් ඒ පුද්ගලයා සිල්වන්තව හැසිරුණාට කවදාකවත් සතියින් එක ඉතිරසාර වෙන්නේ නැත්නම් ඒ සීලේ යಾದෙන්නේ නැහැ. සම්‍යක් සීලයක් වඩපත් වෙන්න විපිලිතර බව දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. යම් වෙලාවකට සීල සංවරයේ සති සංවරයත් එකතු වුණා නම් අනිවාර්යයෙන් මේක විපිලිතර බව නැති කිරීමේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය අතර ලොකු මැදිහත් වීමක් පාලමක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යෝගාවචරය සතිය පිළිගන්න පටන් අරගෙන කටයුතු කරනකොට සමහර යෝගාවචරෝ සීලෙන් පටන් ගන්න සංවරකමෙන් පටන් අරගෙන සතියට යනවා. තව සමහර ඇත්තෝ ඒව මොනක් අත්දැකුවත් සී සංවරයෙන් පටන් ගන්න මේ. සති සංවරයෙන් පටන් අරගෙන සීලයට එනවා. මෙන්න මේ දෙකම එදා කාලේ සංවැත්තනන්තේ වැඩ හිටපු කාලේ ඒ වගේම ලංකාවේ ලංකාට බුද්ධ ධර්මවත් ඇවිල්ලා අවුරුදු 1000ක් විතර යනකම් ඉතාමත්ම ප්‍රකටව හිටියා. ඕනම කෙනෙකුට එතකොට අධිකාරියක් නැහැ. මේ සිල්වන්ත වෙලා ඉන්න ඕනේ කතිය පිළිහිටවන්න කියන්න කවුරුකත් ඇත්තෙත් නැහැ. සතිවන්ත විය යුතුමයි සීලවන්ත වෙන්න කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඕනම කෙනෙකු ඕනම තැනකට බැහැ ගන්න. මේ ආගම කියන සංස්කාරය ඇති කරගත්තට පස්සේ තමයි ලෝක මහ බරක් වෙන්නේ. ඉතින් එතකොට මේ ඉන්න අධිකාරිකත් කියනවා මෙහෙම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා අර උත්සාහයෙන් කටයුතු කර නැත්නම් ඉතින් නීතිද. ඉතින් මේ විදිහට වෙන කරන්නේ දෙන්නේ ඉතින් වෙන ආගම් වලට. මේක හැම පැත්තෙම දොර ඇරලා තියෙනවනම් ඕනම කෙනෙකුට මෙතන කරගෙන යන්න පුළුවන් මේ සර්වඥාන්තික ඉඳ තියෙනවනම් මේ අපේ ධර්මයේ තුන ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ස්ථාන ලබාගත පණ ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මේක නිකන් කටුකයක් කරගන්න යන්නේ මේ මත් නම් පිළි ප්‍රධාන වශයෙන් මේ මගේ ඉතිරික මත වෙන්න පුළුවන් මේ සති කියනයි සිටින දැනීම. මේක දැනගත්තා නම් දැනගත්ත බුද්ධිරට ලොකු සාන්තියක් හම් වෙන්නේ පුදුලයි ආශ්‍රය කර නැත්නම් ලොකු සාන්තියක් ලැබේ. පද්ධතියක ලොකු සාන්තියක් ලැබේ. ඒ වගේම තමයි මේක ඇති කරගන්න එක අමාරුයි. ඒක මොකද මේක සාන්දෘෂ්ටික ධර්මයක් නිසා විහිළුවට බොරුවට මායාවට ඡායාවට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජීවිත කාය පූජාවෙම කරන්ටවා. කරගෙන කරගෙන යනකොට තමයි මේක වැඩෙන්නේ. වැඩෙන කොටත් තමයි හිතන තාලෙටවත් නෙවෙයි වැඩේ. ඒ නිසා වැඩෙනව වැඩෙන බව ගුරුවරයාට බාර දෙනවා. තමයි කරන්න තියෙන්නේ කල යුතු සත්‍යමත් භාවයේ ඇති කිරීමර කටයුතු කරන එකයි. ඒ නිසා සතියේ මූලික ලක්ෂණයේ වශයෙන් අපි අටුවා පොත්වල අපි ධර්ම පොත්වල පෙන්නන්නේ අපි ලාපන වචන. කොලාපයින් එක කියන්නේ. යම් තැනක සතිය වැටුණනේ පිහිටියානේ ඒක අඩියටම බයි. සත්‍ත්‍ය බියකින් බටර් කෑල්ලක් කපනකොට ආයේ බිය ගැටවල හැප්පිලක් මොනවාක්වත් නැහැ අතුරු ආන්තරම් මොනවාක්වත් නැහැ අඩියටම බයි. අපි ලොකු දාන සඳහන් කළේ කොළපතකට දැම්මෝ ගින්ගත් යවටක්සේ. සත්‍තර වියකට ගුලියක් කොච්චර කොළකොළ කර දැම්ම ඒක කාගෙන පුච්චගෙන අඩියට බයි. ආන්‍යෝගිත මේ සතිය පිටුත් මතු පිට ලේක කැමක් නැහැ. කොළාපයින් එකතිය තමයි සතුට දාපු ලැබු කබලක් හෝ සතුට දාපු දැන් කාලයක් යන ජීපෝන් කැලක් ගත්තොත් ඒක කවදාකවත් පතුලට යන්නේ නැහැ උඩ වතුරත් එක්ක එහාට මෙහාට කොලාපණෙමින් පලකිනවා. මේ තමයි අසතිමත් සිටි හැටි. කොත්තලේව කරනවා, ලෙල්ලලේව කරනවා, ඉතර කොම්මේ විතරක්. අතුරත මොකුත් නැහැ. අපිලාපන කියලා කියන්නේ පොළා නොපණින ගතිය, සද්දියේ පිහිටි ආනන් රූප ධර්මයක රූප ධර්මයේ අධියතම යනකයි යන්නේ. ඒ නතර වෙන්නේ වේදනාවට යනවා, චිත්තයට යනවා, ධර්මානුපතනකට යනවා. ගුරුතුතනි පටන් අරගෙන කාගෙන ඇතුළතම යන එක තමයි සතිය හැටි. ඒ නිසා අපි ලාපන ලක්ෂණ අසම්මෝත රස. සතිය පිහිටවම නිසා අන්දමන්ද නැහැ. මම දැන් සතිය පිහිටලා තියෙන්නේ පිම්බීම හැකිලීමේද? මම දැන් සතිය පිහිටලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේද?
මම දැන් සතිය පිළිලා තියෙන ධක්මනේ වම දකුණේ මම දැන් සතිය පිළිලා තියෙන කෑමේ බීමේ යෑමේ ඊමේද කියලා ඒක පිළිබඳ කවදාකවත් කලකොල බාර සම්මෝහයක් එන්න. ආවනම් ඒක හිත පිට යෑමක් ඒක භාවනා පාරෙන් පිට පැනීමක්. ඒකේ පුද්ගලයා වහාම දරගන්න. එතන සතිය ගත කරන කෙනාට අන්දමන්ද භාවය. ඒ කරන වැඩේ පිළිබඳ උන්ට හොඳ කලෙගියක් තියෙනවා. එහෙම නැත්නම් කලෙගියක් එන්නේ ඉන්න බැරි වෙනවා. එහෙම නැති කරන කෙනා සම්මෝහාව තියෙනවා. කිල් ලකින්නේ මොකටද ලෝකයාට පේන්නේ. එතන වැඩි වෙලා වාඩි වෙලා ඉන්නේ මොකටද? මේ කට්ටියට පේන්නේ. ආන්න වගේ බාහිරේ පටලවා ගන්නවා. අධ්‍යත්ත බහිද්ද දෙක පටලවා ගන්නවා. හොඳ නරක දෙක පටලවා ගන්නවා. නානා ප්‍රවිජී මේ ෂට මායාවී ප්‍රශ්න මතු වෙන්නේ ඉඳ තියෙනවා වංචනික වතේ සම්මෝහාව ඇති වෙනවා. මේ සම්මෝහාව නොවෙන්න තමයි කියන්නේ යෝගාචරය සතියෙන් ප්‍රතිපස්ථාන කරමින් භාවනා කරනකොට සමතා සුද්ධ කරන්න ගියාම තමයි හරියට මූල කර්මස්ථාන සාපේක්ෂව කතා කරන්න පටන් අරගත්තොත් උගාක් වෙලා කී කියන දෙයක් නෑ. මුත් යෝගාවන්ගේ පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒ ටික මම පස්සේ කියන්න මගේ මේ ටික අහලා ඉන්නකෝ. මොනවා හරි සම්බෝධාවක් ගෙනල පිටින් එහාට පත්තනවා මෙහාට පත්තනවා. අන්නේ සම්බෝධාව එන්ටෙන් දඩු වෙන භාවනාව හරියට. එහෙම හරියන බවට ගුරුවරයා වග බලා ගන්න. කියලා දෙන්න ඕනේ මේ ශිෂ්‍යයාට. මෙන්න මෙතනදී මූල කර්මස්ථානේ මේකයි. මෙනේ කලේ මෙහෙමයි. වැටුනේ මෙහෙමයි කියන කාරණා තුන කියනවා නම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? අරමුණක් දැකලා පස්සේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන්න පුළුවන් නම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? ආන්නේ විදිහේ ගුරුවරයා විසින් ගෝලයාට ඒ ධර්ම කමඨාන් සුද්ධකිරීමේ මාර්ගයෙන් ප්‍රවේශ කරනකොට සංවේදනය කරනකොට එන්ටෙන්ටෙන්ට යෝගාචරයට ගිය පාරයි යන්න තියෙන පාරයි නොගියත් අංගේ පටලවිලි පාරුයි හොඳට සම්මෝසාව දුවෙන් පටන් ගන්නවා. ඒකෝ පයිගාඩ් බදියංගට යන්නේ හොඳ කලෙලියක් අද මම මෙතෙන් කරකන් දැන් ගන්නව අද මම මේ කරගන්නවා වගේ ඉදිරියට. ඒ වගේම තමයි සම්මෝසාව නැතුණා වගේ තමයි ආරක්ක පච්චපත්තනේ බුද්ධලට එන්ටෙන්ටෙන්ට ආරක්ෂක භාවයක් ලැබෙනවා. සීලිය ආරක්ෂා වැටෙනවා සතිය ආරක්ෂා වැටෙනවා සමාධිය ආරක්ෂා වැටෙනවා මූල කර්මස්ථානේ ඕනේ අන්දවන්ද වෙලාවක දීපත් වෙච්ච ගම තමයි ගෙදර ආව වගේ ලොකු එළියක් කියන කාරියට කැලේට යන මිනිහා දිගින් දිගටම යනකොට මගේ දිගට තියෙන ගස් වලට කොට කොට අගියාන කොච්චර කැලිය ඇතුළට ගියා. ඌ ආපහු ගම හොයාගෙන මේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව අපි ඉක්මන ඉක්මන යන්න ඕනේ වැඩේ කරගෙන යන්න ඕනේ කියලා. මග ලකුණු ගන්න නැතුව ඉක්මන් වුණාට කැලේට ගියාට පස්සේ කොයි දිශාවත් එකවත් එතකොට ඒ බුද්ධයට ආරක්ෂා ගන්න තියෙන සම්මෝසාව පහළ වෙනවා. කාන්තාරය නැත්තත් ඒකයි. මුහුද යරමින් යත් ඒකයි. සංසාර ගමන යරමින් යත් ඒකයි. දුරට යන මඟ ලකුණු කියා ගන්න සතිය ගන්නට. සතියේ සරති අනුසරති කියන ප්‍රශ්න දෙක මතු කරා ගන්නවා. සරති කියන එක ජීපත් කරන අනුස්සතෙන් කියන අනුස්මරණය කරලා දෙනවා. ඒක තමයි ප්‍රශ්න ඇති කරන්නේ. සතියෙන් කියනවා කොච්චර ගැඹුරට ගියත් බය වෙන්නේ නැහැ. ඒක නිසා සතියේ ආරක්කපත් වත්තන විශ්‍යාදුමක බාපත් වත්තන ඒ කියන්නේ ආනාපානසිකේ ගියා නම් ආනාපානසිකේ කොච්චර ගැඹුරද කියලා එක්ක නාසිකාග්‍රේ හිතෙන් තියෙන බව දන්නොත් නැත්තම් ආනාපානයේ ලාංඡනය හරි පේනවා ආනාපානසිකේ කියන මම දැන් සම්පූර්ණ හිත චිත්ත අනුපස්සනාට ගියා සම්පූර්ණ හිත වේදනාට ගියා කියලා කවදාවත් එන්නේ නැහැ සතිය දිගේ කියලා ඉන්දි මැක්ලිනේ දිගේ කියනහට කොච්චර ගැඹුරකට ගියා ඒක උදරයේ හිත තියෙන බව නැත්නම් ඉන්දීම හැකියාව වල කෙනෙක්ද විෂය මූල කර්මස්ථානේ අභිමුඛමයි ඒ කොච්චර ජීවම් වෙන්න පුළුවන් කොච්චර ගොරෝසු වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න ඒ කොයි මායාවේ හිත විචාභූත භාවකතිය ඒක ආරස්සාව එන්නේ මූල කර්මස්ථානේ පැට ගැනීමමයි දැන්නේ ඒ වගේම අවසාන වශයෙන් සඳහා කරනවා සතිය සතර සතිපත් තාන පදක් තානා මුලින් මුලින් වරදකට සතියම තමයි සතියේ පදනම අවතාර ඒකයි සතිය මුල් කාලේ පිළිජීවට ගන්න කරදර ටික විඳින්න නැතුව කවදාක සතිය පිටවන්න. කවදා හරි වැඩි හැරිලා වඳී තමන්ගේ අතීතයේ මම මේ වනුගගා දනගගා ගිය නිසා නේද මේව සතිය පිටවගත්තේ කියලා. නමුත් ඒ දනගාන වනුගාන වෙලාව නම් හිතන්නේ අයියෝ මම තාම දුර්වලයි කියලා. නමුත් ඒකම තමයි මත්තේ තමන්ගේ සතිය පිටවන්න වෙන්නේ ඒ නිසා අපිට වයසට යන කලින්, ලෙඩ වෙන්න කලින්, මරණයට යන කලින් කොහොම හරි මේක පිටව ගන්න. පිටේ නැත්තම් ලෝකේ දින ඕනම අකුසල ධර්ම අකුසල කර්මයකට අපි පත් වෙන්නේ කියලා. එන්දා රතිපත් අහන ධර්මයේදී මේ සතිය පෙන්වනකොට
කායන පසන වේදනා පසන චිත්තාන පසන ධම්මාන පසන කියන හතරම පෙන්නන. ඒ මොකද හේතුව කායන පසනෙන් පටන් ගත්තොත් අපි හරිනම් අනිවාර්යයෙන්ම වේදනා චිත්ත ධම්ම කියන හතරේ උඹ. ඒමයි පටන් ගන්න පුළුවන් කායන පසනෙන් පටන් ගන්න පුළුවන්. ඒ නිසා සතිපට්ඨාන ධර්මයේ ආධුනිකයට කැපයි. මම ආධුනිකයට කැපයි. මහතන් වහන්සේට කැපයි. ඒ නිසා සතිය පිළිබඳ හොඳට දැනගන්නකොට රහත් හිතක් පාද සතිය පුංචි කරලා සතිය නොසලකා කටයුතු කරොත් කොච්චර කල් ගියත් සාම ළමාවදීමයි ගත කරන්නේ. ඒ නිසා හුදු අරතුව සාරේ සාර මණ්ඩේ මේක තමයි කියලා හිතා ගන්නවා නම් ඒ පුතිවර කරන හැම වැරද්දක්ම මත්තක ආහාරයක් වාගේපත් වෙනවා. ඒ නිසා තමයි අත්දිකොත්තර සිද්දලා තිබ්බත් ඔක්කොම තමන්න මත්තර පිටේ. ඒ තමයි ධර්ම නොදැන හිටිය කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ධර්මය දැනගන්නවා කියලා කියන්නේ සතිය දැනගන්න. හතිය කරගන්නයි ප්‍රතිපත්තන දැන. හතිපත්තන ගන්නවනම් අනුවාර 1000 ධර්මස්කන්ධය දන්න. වෙන මොනවාක්වත් හොඳ නැතර කමක් නැහැ. මොකද මේකේ අවශ්‍ය ටික තියෙනවා. ඒ නිසා අද දේශනා කරපු ටිකෙත් යම් කොටක් තියෙනවනේ. ඒකත් කිච්චු කරගෙන තමයි අත්දැකීම් වලට තව ඉයක් වටගෙන මේපති ධර්මයේ හේතුල සතියක් වාට සුපතිත සතියක් වාට පත් කර ගැනීම මේ පස් කාලය ඇතුළත තමනම් ප්‍රාර්ථනා කරන්න ඕනේ සාන්තිකින් භාවයේද සති වේගුල භාවයේද පත් වෙන්නේ මේ ධර්ම කොට මේ අධ්‍යක්ෂින් කොට හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙදී සමාප්ත කරන බලාපොරොත්තු නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ